ක්‍රිකට් ක්‍රීඩාව දවසින් දවස වෙනස් වෙද්දී අලුත් ක්‍රිකට් රටාවන් නීති රීති ක්‍රිකට් ලෝකයට හඳුන්වා දෙනවා. ඒ වගේම ක්‍රීඩකයනුත් අලුත් අත්දැකීම් බැලීම් කරනවා. මේ හැමදේම කරන්නේ තරංකාරීත්වය හැමුවේ වඩාත් සාර්ථක වෙන්න. පසුගිය කාලේ ක්‍රිකට් ලෝකයට ආපු ඩිල්ස් කූප් පහර වගේ අලුත් පහරවල් වගේම පන්දුවන්නන් හඳුන්වලා දීපු නකල්ස් පන්දු වගේ උපක්‍රමත් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුතින් ආපු වෙනස්කම්. මේ විදිහේ තවත් වෙනස් විදිහේ සොයා ගැනීමක් මේ දවස්වල අපි පුහුණුකරුවෙක් අත්දැක බලමින් ඉන්නවා. ඒ ස්පින් යෝක පන්දුව. මේ නම කියපු ගමන් ටිකක් නුහුරු වුණත් අපි මේ වගේ පන්දු මාලන් සැමුවෙල්, සචිත්‍ර සේනානායක වගේ පන්දුවන්නන්ගේ අතරින් පතර දැකලා තියෙනවා. හැබැයි කිසිම දඟ පන්දුවන්නෙක් මේ පන්දුව නිරන්තරව භාවිත කරනවා අපි දැකලා නැහැ. හැබැයි ඉස්සරහට එහෙම වෙන එකක් නැහැ. මේ දිනවල ශ්‍රී ලංකාවේ දඟ පන්දු පුහුණුකරුවෙක් වන ප්‍රියන්ත වේරගොඩ මේ පන්දුව සාර්ථකව යොදා ගැනීම ගැන විශේ෷ පුහුණු වීම් ආරම්භ කරලා තියෙන්නේ. ඔහු කියන විදිහට ඔහු යක්තේ පුහුණුව ලබන පන්දුවන්නු කීප දෙනෙක් මේ පන්දුව සාර්ථකව යවන්න පුහුණුව ලබලා තියෙනවා කියලා තමයි ආරච්චි. මේ වෙද්දී මම මගේ පන්දුවන්නු දෙදෙනෙක් යොදාගෙන මේ පන්දුව ගැන විශේෂ පුහුණු වීම් කරගෙන යනවා. ඔවුන් මේ වෙද්දී සාර්ථකව මේ පන්දුව යොදා ගන්න පුළුවන් තැනක ඉන්නවා. මම හිතනවා තව කෙටි කාලෙකින් මේ පන්දුව යවද්දී පන්දුව ග්‍රහණය කරන විදිය, පන්දුව මුදා හරින විදිය, වේගය පාලනය කරන විදියත් එක්ක වීඩියෝවක් නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා. පන්දුවන්නන්ගේ නිරන්තරම යෝක පන්දු දකින්න තිබුණත් දඟ පන්දුවන්නන්ගේ යෝක පන්දුවක් දකින්න එක විරල සිද්ධියක් කියලා තමයි මේ පුහුණුකරුවා කියන්නේ. ඇත්තටම අපි යෝක පන්දු වැඩියෙන් දකින්න වේග පන්දුවන්නන්ගේ දඟ පන්දුවන්නු කලාතුරකින් තමයි යෝක පන්දුවක් යවන්නේ. ඉතින් මේ අලුත් පන්දු එක්ක ක්‍රිකට් ලෝකයට අලුත් දෙයක් එකතු වෙයි කියලා තමයි මම හිතන්නේ. ප්‍රතිකරුවන්ට මේ පන්දුව අඳුනගන්න අමාරු විදියට යොමු කිරීම එක්ක සාර්ථකත්වය වැඩි කියලා තමයි වේරගොඩ කියන්නේ. වේග පන්දුවන්නු යෝක පන්දුවක් යවද්දී ප්‍රතිකරුවන්ට පන්දුව උදාහරණ අවස්ථාවේ බලා ගන්න අමාරුයි. හැබැයි දඟ පන්දුවන්නු යෝක පන්දුවක් යොමු කරද්දී පන්දුව අල්ලන විදිය අතේ වේගයේ ප්‍රතිකරුවන්ට හඳුනා ගන්න ලේසි වෙන්න පුළුවන්. මේ තත්ත්වය අඩු වෙන විදියට පන්දුවෙම එක තමයි මේ පන්දුව සාර්ථක වෙන්නේ. කලක් ශ්‍රී ලංකා පළමු පෙළ පිටියේ හිටපු සාර්ථක පන්දුවන්නෙක්ුණු වේරගොඩ ඒ කාලේ අලුත් පන්දු අත්දැක බලන්න වැඩි කාලයක් ගත කළා කියලා තමයි කියන්නේ. මම පළමු පෙළ ක්‍රීඩකයෙක් විදියට ඉන්නේද්දී දවසේ වැඩි කාලයක් අලුත් පන්දු පුහුණු වෙන්න පන්දුවල වෙනස්කම් කරන්න ආසයි. මේ පන්දුව ගැනත් මම දැන් ලොකු කාලයක් ඉඳන් ගොඩක් මහන්සි වෙලා සොයනවා. ඇත්තටම දොස්තර කෙනෙක් රෝගියෙකුගේ රෝගයක් ගැන පරීක්ෂණ කරලා අලුත් බෙහෙතක් සොයා ගන්නවා වගේ වැඩක් තමයි මේක. මුරලි කාලයක් පිටදඟ පන්දුවෙන් කඩලු දවාගෙන ඊට පස්සේ දුස්ශ්‍රාව යොදාගෙන වැඩියෙන් කඩලු දවාගත්තා වගේ මේ පන්දුව හඳුන්වා දීමේක ලෝකෙ පුරා පන්දුවන්නන්ට ඒක හොඳ අවියක් වෙයි කියලා තමයි මේ පුහුණුකරු තවදුරටත් කියන්නේ. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.